ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහන අත්කරගත් ප්‍රතිඵලය ප්‍රශංසනීයයි. දෙවනි සමාලෝචනයේට IMF කාර්ය මණ්ඩලයේ එකඟතාවය පළ වේ. මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 337ක මූල්‍ය පහසුකම ළඟදීම. දින වෙන පත්‍රයේ කියන ඩොලර් මිලියන 337 ලැබෙනවා කියලා ළඟදීම. අපට සිටි. ඒකේ ලොකු ලුණු ගන්නන්න පුළුවන් ඒක. ලොකු ලුණු? ඔව් ඩොලර් මිලියන 337 ලොකු ලුණු. හ්ම්. ඔය දින කිලෝ එකක් 600ක් විතර වෙනවනේ. ඔව් මෙහෙමයි ඉතින් තව ප්‍රශ්නයක් තියෙනවා. මේ මෝලේ මල්ලි තරහ කරගන්න එපා ලොකු ලුණු නෙමෙයි හාල් හිටන් ගින්නන්න වෙනවා. හොඳයි. මොකද වරුදු පහේ කතා? කට කට ගොඩක් ඉන්න කට කැඩිච්ච කතා කියන්න එපා හොඳේ හාල් එක්ක. ඔව්. කට කැඩිච්ච කතා නෙමෙයි කැඩිච්ච හාල් එක කොහොමද තෙන්නේ? වයින්න. කට 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 කට. හරි හරි හරි. අපි යමුකෝ දෙවෙනි මාතෘකාවට. අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 63කගේ දත් දිරලා. දත් දිරලා. ආ. දත් දිරලා අවුරුදු 5ට අඩු ළමයින්ගේ දත් දිරලා. ඔව්. ඒ ළමයින්ගේ දෙමාපියන්ගේ දත් ගලවලා. නියම. කවුද ගලවලා තියෙන්නේ? ගලවලා තියෙන්නේ කියන්නේ ඉතින් කවුද ඉතින් අපි දිහා බලන්නේ. මම ඩෙන්ටිස්ට් කෙනෙක් තමයි නේ. ආව් ඔව්. ළමයින්ගේ ඉතින් පිට කවර ඉඳලා දත් ගලවලා තමයි. කවුරු හරි හොඳ නිර්වින්ජනයක් කෙනෙක් ඉන්නවා. ඕ නන්දමන්ද නිර්වින්ජන. දිනමින තව මොනවද තියෙන්නේ? දිනමින පත්‍රේ. හරි පාර්ලිමේන්තු මන්ත්‍රීන් තෝරන ක්‍රමයේ වෙනසක්. ආ වෙනසක් ලුවන්. අපිට ඉතින් අධ්‍යාපන සුසුකම් බලනවද? එහෙමද? එහෙම නම් ඉතින් ඉන්න වෙන්නේ නැහැනේ නේද? ඒක නේ නැහැ. මම බලන්නේ. එහෙම එකක් නෙවෙයි කියන්නේ. කොට්ටාස ක්‍රමයට සමානුපාතික ක්‍රමයට එහෙම වෙනස් වෙනස් කරලා ඉවනවයි කියලා කියන්නේ. හ්ම්. බලමු තව මොනවද තියෙන්නේ කියලා. හරි. ඔව් අපි දැන් එකකින් හරි එකකින් අපි යමු ඊළඟ එකට කොහොමද කියලා. හ්ම්. අපි යමු දිවෙන පත්‍රේ. දිවෙන පත්‍රයට යමු. මහ බැංකු වැඩි වැටුප් කල් දාන්න. මුදල් කාර්ක සභාවෙන් දැඩි නිර්දේශ. සති 4කින් වාර්තාවකුත් ඉල්ලයි. කල් දාන්න. දැන් කල් දාන්න මෙහෙමයි. අධිපතිතුමාට කල් දාගන්න විදියක් එහෙම තේරෙන්නේ නැත්තම් අපිට කියන්න. කල් දාන ක්‍රම තියෙනවා අපිලා. අපි කියලා දෙන්න. කල් දාන්නේ කොහොමද කියලා. කල් දාන්නේ කොහොමද කියලා. කල් දෙමීමේ පාඨමාලාවක් තියෙනවා නේද? නැත්තම් මේක කියන ත්‍රෛමාසිකද සෛමාසිකද කොහොමද? මේක ත්‍රෛමාසික නෙමෙයි try කරලා බලන්න ඕනේ. මාසිකව try කරන එක. කල් දෙමීම. හරි හරි හරි. හොඳයි. ශ්‍රී ලංකාව 128. සතුටුම රට ෆින්ලන්තය, අසතුටුම රට ඇෆ්ගනිස්තානය. අපි සාම්පල් එක කොහෙන්ද නැන්නේ ගත්තේ? මාව නම් ගත්තේ නෑ වහුන්නේ. මම මේ දවස්වල නොසන්සුන්.
එතකොට කවුද මේ මේ සාම්පල් එක කවුද ගත්තේ සාම්පල් එක සාම්පල් එකට අපි මේ 225ක් ඉන්න ඒ කට්ටිය ගත්තා නම් ඕකේ අංක එක වෙන්නේ අපි මේ සාම්පල් එක හොඳ මොලේ කියලා වෙනන්නේ ඉන්ලන්දේ තමයි අංක එකටම ඉන්නවා කියන්නේ අතක තියාගන්න අපි 128 මන්නම් ওই සාම්පල් කියන්නේ ඕ මොනවත් මොකටවත් මම සාම්පල් ඉන්නේ ගියේ නැහැ හොඳේ කට්ටිය ගියා අපි අරමිනට ගියා කියලා මං පහන් ගිනව කියනවා අපි යුරින් සාම්පල් එකක්වත් දීලා නැහැ අපව ගියේ ආදන්නේ මේ මේ ඉන්න ගොඩක් මොකද උත්සව සමයේ බිත්තර කතාව උත්සව සමයේට බිත්තර මිලියන 42ක් ගෙන්වයි උත්සව සමයේ කොහෙද බම්මලි උත්සව සම තිබුණේ ඔක නිවැරදි වෙන්න ඕනේ ලයින් එක උත්සව සමයේ නෙමෙයි ඔකට දාන්න ඕනේ ඉස්සර තිබු උත්සව සමය නෑ නෑ ඉස්සර උත්සව තිබු සමය අන්න හරි ඉස්සර උත්සව තිබු සමයට විතර මිලියන 400ක් ගෙන්නයි අන්න හරි ඉස්සර උත්සව තිබු තමයි අප්‍රේල් වලින් ඉස්සලා අවුරුදු කියලා එකක් තිබ්බා ඔව් මේ පාර බලමු කී දෙනෙක් ගන්නවද කියලා මේ පාර දෙපාරක් ගන්න පුළුවන් නේ මේ නැකත් බලන්න ඕනේ මේ පාර මෞබිම පත්තරේම තියෙන විකල්ප නැකතට ලිපගිනි මෙලවීම අප්‍රේල් 14 උදේට අන්න බලන්න ඒකට විකල්ප නැකතක් තියෙනවා අපි අහනවා පැහැදිලිවම චන්දිර තමයි විකල්ප නැකත් නැත්ති ඇයි මාත්තු ඇත්තටම චන්දිර විකල්ප නැකතක් නැත්ති මෙමෙනි මල්ලි චන්දිර විකල්ප නැකත් නැත්ති විකල්ප කෙනෙක් නැහනේ චන්දිටි විකල්ප නැහැ මේ විකල්පයක් නැහැ වෙන විකල්පයක් නැහැ මල්ලි මොනවම ඉන්න හරිමු බලගෙන නරි මන්ත්‍රීන්ගෙන් 80%ක් මැතිසභය විසිරනවාට බයයි අන්න විජිතේරත් මහත්තයා කියන්නේ මන්ත්‍රීවරුන්ගෙන් 80%ක් මැතිසභය විසිරනවාට කැමති නෑලු බයයිලු නෑ නෑ ඔක මන්ත්‍රීලගෙන් 80%ක් නෙමෙයි එහෙම 80ට වැඩි 80%ක් කැමති නෑ ඔකට එහෙම දාන්න ඕනේ එතකොට මේ නිවුස් එක කොහොමද වාතු හැදෙන්න ඕනේ කොපමණ නිවුස් එක මම කියන්න මම එහෙම මන්ත්‍රීන්ගෙන් 80% මැතිසභාවේ විසිරීමට බයයි නෑ නෑ 80%කට වැඩි පිරිසක් කොයි විසිරනවන්න බයකම තියෙන්නේ එහෙනම් මේව දාමුද මන්ත්‍රීන්ගෙන් 80%ක් මැතිසභාවේ විසිරනවන්නට බයයි අන්න එහෙම දැම්මනම් හරි එහෙම දැම්මලා හරි කියලා මේ බලන්නේ දෙනවා මෙන්න ඒක අහන්නේ ආකෝ මෙහෙම ඉන්නේ පිස්සු වන්දේකනේ Happy show. Happy show.